ලෝකසලන් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සාර්ථකද අසාර්ථකද කියන ප්‍රශ්නයට උත්තර දෙන්න හොඳම කෙනෙක් තමයි මහේල ජයවර්ධන. මහේල මේ ලෝකසලන් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමත් එක්ක ආරම්භයේ ඉඳන් හිටපු ප්‍රවීණෙක්. තරගාවලිය අවසන් වෙලා ශ්‍රී ලංකාවට එද්දී මාධ්‍යට අදහස් දක්වපු මේ ප්‍රවීණ ක්‍රීඩකයා කියන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේදී අවශ්‍ය අවස්ථාවල සාර්ථක වුණේ නැහැ කියලා. ඇත්තටම අපි දන්නවා ලෝකසලන් තරගාවලිය වගේ තරගාවලියක ගොඩක් හොඳ කණ්ඩායම් එක්ක තමයි සෙල්ලම් කරන්න වෙන්නේ. ඉතින් මේ අවස්ථාව කණ්ඩායමේ ක්‍රීඩකයන් සිදුවන පොඩි වරදක් පරාජයකට හේතු වෙන්න පුළුවන්. අපිට මේ ලෝකසලන් තරගාවලියේ දකින්න ලැබුණ ගොඩක් අපි පරාජයට පත් වුණු අවස්ථාවල අපේ කණ්ඩායමේ ක්‍රීඩකයන් අතින් පොඩි පොඩි අඩුපාඩු සිදුවීම්. සමස්තයක් විදිහට අපිට තරගාවලියේ අපේ කණ්ඩායම සෙල්ලම් කරපු විදිය ගැන සතුටු වෙන්න පුළුවන්. ගොඩක් තරගවල දක්ෂතා පෙන්වුවත් අපි අවශ්‍ය තරගවල අසාර්ථක වුණු විදිය තමයි දකින්න ලැබුණු සිද්ධිය. කොහොම වුණත් කණ්ඩායමක් විදිහට අත්දැකීමක ඉස්සරහට යන එක තමයි වැදගත් වෙන්නේ. අපි පරාදුණු තරග තුන ජයග්‍රහණය කරන්න අපිට අවස්ථාව තිබුණු තරග වීම තමයි ලොකුම කනගාටුව. මොකද ඒ තරග අමාරුයි කියලා අපි දැනගෙන හිටියා. හැබැයි අපිට පන්දු රැකීමේ එහෙම නැත්නම් ප්‍රතිකරණේ එහෙම නැත්නම් පන්දු යැයීමේදී උණු අඩුපාඩු නිසා ඒ තරග අවසන් කරන්න උනේ පරාජිත කණ්ඩායම විදිහට. ශ්‍රී දූෂණ චෝදනාවක් එල්ල වෙලා ඕස්ට්‍රේලියාවේ නතර කරගත්ත ශ්‍රී ලංකා මුල් පෙළ ප්‍රතිකරු ධනුෂ්ක ගුණතිලක් ගැන මහේල කියන්නේ මෙහෙම කතාවක්. ඇත්තට මේ සිද්ධිය කනගාටුදායක පුවතක්. අපි එන දවසේ උදේ තමයි ඕක දැනගන්නේ. කණ්ඩායමක් විදිහට ගියහම තමන්ගේ හැසිරීම විනය කියන ක්‍රීඩකයෝ හිතන්න ඕනා. තාමත් සිද්ධිය ගැන හරියට වාර්තා වෙන්නේ නැති නිසා මොකද උනේ කියන දේ ගැන වැඩි විස්තර කියන්න මම කැමති නැහැ. කොහොම වුණත් අපේ ක්‍රීඩකයෝ වගකීම් සහගත ක්‍රීඩකයෝ විදිහට හැසිරෙන්න ඕනි. එයාලා කවුරුවත් පොඩි ළමයි නෙමෙයි. ඔය විදිහට තමයි තරගාවලියේ කණ්ඩායමේ වැඩගෙනත් ධනුෂ්කගේ වැඩගෙනත් මහේල අදහස් දක්වලා තිබුණේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නෝක් දෙස් සපිරි තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.